දවසක් වේවා හැමෝටම මම දිවංග සඳරුවන්. ඉතින් අදත් අපි සෙක් ඩෙවිල් එක වෙනුවෙන් ටික කාලයකට පස්සේ වීඩියෝයක් අරගෙන ආවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ බයිනෑන්ස් කියන්නේ මොකද්ද? කොහොමද බයිනෑන්ස් එකේ account එකක් හදලා හරියට verify කරගන්නේ කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම යන්න binance.com එකට. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ binance.com එකට ඔයාලා type කරන එක අපහසු නම් මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා. අපේ බයිනන්ස් එකේ රෙජිස්ටර් වෙන ලින්ක් එක. ඉතින් එතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. මේක මොබයිල් එකෙන් කරන අයට මම ඊළඟට දාන්න වීඩියෝ එකක්. එතකොට ඔයාලට පුළුවන් මේ මොබයිල් එකෙන් මේක රෙජිස්ටර් වෙලා ඔයාලගේ වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට මේ විදිහට තමයි binance.com එකට ගියාම අපිට මුල් පිටුව පේන්න තියෙන්නේ. උඩ තියෙන ලොගින් රෙජිස්ටර් කියලා බටන් දෙකක් මම ඒකේ රෙජිස්ටර් කියන ක්ලික් කරගන්නවා. ඊළඟට අපිට ඊමේල් එකක් දෙන්න කියනවා. මම ඊමේල් එක විදිහට මගේ තියෙන ඊමේල් එකක් මම දෙනවා. ඔයාලට මේක කරගන්න අනිවාර්යෙන් ඊමේල් එකක් ඕන වෙනවා. එහෙමත් නැත්නම් ෆෝන් නම්බර් එකක් ඕන වෙනවා. ඊළඟට මම පාස්වර්ඩ් එකක් දෙනවා. හරි. මේ පාස්වර්ඩ් එක තෝරගද්දී ඔයාලා අනිවාර්යෙන් අකුරු 8කට වැඩි වෙන්න ඕන මේ පාස්වර්ඩ් එක. ඊට අමතරව एक इलाकमक होती है नोन में कि इटा मतलब सामान्य कैपिटल लगूरो अपने स्केल में तो दिएने कैपिटल लगूरो एक आ कोती है नोन ये थोड़ा तमाम ही पास डिस्ट्रॉंग देरी आला बार गन वाट और नम पुलवा मिन्न में सब्सक्राइब टू ईमेल अपडेट्स की अगर टिक्के दागन इतना टिक्के दे मिने के लगी सिंप्रेशन एक नहीं के ने अलग तीन अपडेट्स के ना अपनी ईमेल मगिन देना देना हमें एक टिक्के का इंकर ला दिए ना ඊළඟට I have read and agree to Binance terms of service. ඒකට ටික් එක අනිවාර්යෙන් දාන්න. ඒක දාලා ඉවරලා අවසානයේ තියෙනවා create account කියලා. මම create account කියන එක click කරගන්නවා. එතකොට ඔයාලට mobile link කරත් මේ වගේ එකක් එනවා. එතකොට ඔයාලට තියෙන්නේ මේක අදගෙන ගිහිල්ලා මෙන්න මේ fill වෙන්න ඕන හරි තැනට මේක තියන්න විතරයි. ඊට පස්සේ ඔයාලට එනවා email එකට verification code එක. මම යනවා email එකට मम इमेल गिट पास मटेना बैनान्स वेरीफिकेशन को मेती है मैं वेरीफिकेशन को मैं कॉपी करें ममक मेतन पेस्ट करना टाइप करना पुल उड़ी वाला कि बैठना इमेल वेरीफाइड किया इमेल वेरीफाइड मगे अकाउंट अतरटे आना अतर मे बैनान्स वासी कथा करो मेके ओणम वगे ओणम वर्ग को कपिट ඕනම කෙනෙක්ගෙන් ගන්න පුළුවන්. ඒ වගේම ඕනම කෙනෙක්ට යවන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන මූලිකම වාසිය. දැන් අපේ Binance එක අපි account එක හදාගෙන ඉවරයි. ඊළඟට ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ උඩින් එනවා verify කරගන්න අපේ account එක. ඉතින් you are required to complete intermediate verification to access Binance service plus verify now and get a 500 BUSD saving trial fund voucher. ट्रयल फंड अतमी ओण पुलवा मेथन वेरीफाई करना पस पुलवा मम दिन वाले पेन सह वेरीफाई करें कोहमद की आने मिथन दी पेन मम्म इतने वेरीफाई की आने वाल मोबाइल लेंगे मेकम तमें मोबाइल लेकर वीडियो दाण वाले विनाम इतकाल मे वीडियो बल्ला उन्ना हदागण पुलवा हरि मिथन की उन्ना मुलिमती कांट्री के दौर ශ්‍රීලංකා කියලා වැටලා තියෙනවා මම මේක නෙක්ස්ට් කරාට පස්සේ අපිට පෙන්නනවා කොහොමද තියෙන්නේ මොන වගේ දේවල්ද තියෙන්නේ ඊට පස්සේ අපිට අනිවාර්යෙන් මේක වෙරිෆයි කරගන්න ෆෝන් එකක් ඕන වෙනවා මොකද මෙන්න මේ ෆේෂල් රෙකග්නයිසේෂන් කියන එකට අපිට සාමාන්‍යයෙන් රිවيو කරන්නේ ෆෝන් එකකින් විතරයි ඊට අමතරව පර්සනල් ইনফরমේෂන් ටික ඊට අමතරව ගවර්න්මන්ට් ඉෂු ID එකක් ඒ කියන්නේ අනිවාර්යෙන් ලයිසන්ස් එකක් වගේ තියෙන්න ඕන අන් ඒකයි අනිත් එක ෆේෂල් රෙකග්නයිසේෂන් එක මේකට සාමාන්‍යයෙන් දවස් 10ක් වගේ කාලයක් යනවා. ඉතින් මෙතන තියෙනවා start now කියලා. මේක verify කරගන්නේ නැතුව verify plus එකට යන්න බෑ. verify plus එක ඔයාලට ඕන වෙන්නෙත් නෑ ලොකුවට. ඕන නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර තියෙන bill එකක් හෝ ඒ වගේ දේවල් භාවිත කරලා මේක verify කරගන්න පුළුවන්. හරි මම මෙතන start now දුන්නොත් नेम लास्ट नेम इला मिडल नेम सह बर्थेट इतोटे एक दी मम कंटिव कर मम दिन मेतन दागना
ඩේට් එකක් දාගන්න අපි හිතමු ඔක්තෝබර් 30 වගේ කියලා. සෝරි මෙතන ඊය එක මට හදන්න බැරි වුණා. මෙතනින් ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට පෙන්නද්දි ඔයාලට ඕනනම් පුළුවන් මේක උඩ ක්ලික් කරලා ඔයාලගේ ඊය රේන්ජ් එක තෝරන්න. එතකොට 1997. එතකොට මම මෙතනින් මාසෙ තෝරනවා දෙසැම්බර් වගේ. එතකොට 27 මේක මම බර්ත් එක දාගත්තේ මගේ. මම ඊට පස්සේ කන්ටිනියු කරනවා. කන්ටිනියු කරාට පස්සේ දැනට අපේ තියෙන ඇඩ්‍රස් එක මොකද්ද කියලා මෙතනින් තෝරන්න කියනවා. ඒ කියන්නේ අපි මෙතනට අපේ ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ දෙන ඇඩ්‍රස් එකම තමයි අපි අර වෙරිෆයිඩ් ප්ලස් එකට දෙද්දි තියෙන්න ඕන. ඒ නිසා මෙතනට හරියට ඔයාලගේ ඇඩ්‍රස් එක දෙන්න. හරි ඊළඟට අපිට තියෙනවා පෝස්ටල් කෝඩ් එකක් දෙන්න. මම පෝස්ටල් කෝඩ් එකක් දෙනවා. ඊළඟට අපේ සිටි එක කොහෙද කියන එක අපි දෙන්න ඕන. ඒ ටික දීලා අපිට පුළුවන් කන්ටිනියු කරන්න. ඒක කන්ටිනියු කරාට පස්සේ අපිට එනවා මොනවා හරි අපේ තියෙන, ඒ කියන්නේ වැලිඩ් ඩොකියුමන්ට් එකක්, ගවර්න්මන්ට් ඉෂු කරපු ඩොකියුමන්ට් එකක් අප්ලෝඩ් කරන්න කියලා එනවා. එතකොට මම දැනට මේක ට්‍රයල් account එකක් විදිහට හදාගත්ත නිසා මම normal image එකක් මේකට අප්ලෝඩ් කරන්නේ. මම එතකොට දෙන්නේ ගවර්මන්ට් ඉෂු ID කියන එක තමයි මම සිලෙක්ට් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පාස්පෝර්ට් එකක් තියෙනවා නේද ඒක. එහෙම නැත්නම් ඩ්‍රයිවර් ලයිසන් එකක් තියෙනවා නේද ඒක උනත් දෙන්න පුළුවන්. මම දෙනවා ගවර්මන්ට් ඉෂු ID කියන එක. මම ඒක දීලා කන්ටිනියු කරනවා. කන්ටිනියු කරාට පස්සේ ඔයාලට එනවා මේ වගේ බොක්ස් දෙකක්. මේ බොක්ස් දෙකට දාන්න ඕන ඔයාලගේ පැහැදිලි, ඒ කියන්නේ මුල් පැත්තේ, ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එක තියෙන පැත්ත පැහැදිලිව තියෙන්න ඕන. ඒකේ පළවෙනි එක තමයි මේක. ඊළඟට ඔයාගේ ඒ කියන්නේ බෑක් සයිඩ් එකේ ඉමේජ් එක මෙතනට දාගන්න ඕන. එතකොට මෙයාලා කියලා තියනවා කිලෝබයිට් ගානක් දීලා තියනවා. MB 5කට යනකල් මේක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේ ෆයිල් සයිස් එකක් දීලා තියනවා. බ්ලැක් ඇන්ඩ් වයිට් දෙන්න එපා කියලා තියනවා. එඩිට් කරපුවා දෙන්න එපා කියලා තියනවා. ගවර්න්මන්ට් ඉෂු එකක් දෙන්න කියලා තියනවා. ඉතින් ඔයාලට මේකේ සාමාන්‍යයෙන් ID කාඩ් එක මේ දේවල් අපේ නැති නිසා, ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් නැති නිසා සාමාන්‍ය ඩ්‍රයිවිං ලයිසන් එකකින් තමයි කරගන්න පුළුවන්. මම මේක අපව බැක් කරලා ඩ්‍රයිවිං ලයිසන් කියන එකම තෝරලා මම කන්ටිනියු කරන්න. එතකොට මෙන්න ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය අපිට එන දේවල් ටික. එතකොට මට ඕන නම් පුළුවන් මෙතනින් කැමරාවට ඇක්සස් දෙන්න මේක ස්කෑන් කරලා. එහෙමත් නැත්තම් අපේ දැනට තියෙනවා නම් ෆොටෝ දෙකක් මට පුළුවන් ඒ දෙක මෙතනින් අප්ලෝඩ් කරන්න. මම මෙතන දැනට ෆොටෝ දෙකක් normal දෙකක් තෝරගන්නම්. මට මෙතන කැමරා ඇක්සස් එක ඉල්ලන්නේ. මම කැමරා ඇක්සස් එක දීලා normal විදිහට ෆොටෝ එකක් ගන්න. ඊළඟට මම ඊළඟ එකක් දෙනවා. ඒකත් කැමරා ඇක්සස් එක ඉල්ලන්නේ. ඔයාලට webcam එකක් තියෙනවා නම් ඔයාලට ඕන වෙන්නේ නැහැ ඒ කියන්නේ ෆේස් රෙකග්නයිස් එකට ඔයාලට ඕන වෙන්නේ නැහැ මේකේ ෆෝන් එක. ඊළඟට සෙල්ෆි එකක් ඕන කියනවා. ඕන්නම් සෙල්ෆි එකක් ගන්න පුළුවන්. මම මේකත් normal විදිහට ගන්නවා. මම මේක කන්ෆර්ම් කරනවා. හරි මම කන්ටිනියු කරා. දැන් මම normal විදිහට ඉමේජ් ටිකක් කරන් දාපු නිසා මේක වෙරිෆයි වෙන්නේ නැහැ. එතකොට ඔයාලට ඒ විදිහට ඒ ස්ටෙප් ටික ඒ විදිහට කරලා, ඒ කියන්නේ ඔයාලගේ ඉමේජ් තියෙන ඒවා අප්ලෝඩ් කරලා ඩ්‍රයිවර් ලයිසන් එකක් දාලා ඒ වගේ දේවල් කරලා ඔයාලට පුළුවන් මේක වෙරිෆයි කරගන්න. ඒක වෙරිෆයි කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වෙරිෆයිඩ් ප්ලස් කියන එකට යන්න. ඒක අවශ්‍යම නැහැ. ඒකේ තියෙන වාසි කීපයක් තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙරිෆයිඩ් කෙනෙක්ට නම් දවසකට $50,000ක ඩිපොසිට් ඇන් විඩ්‍රෝ කරන්න පුළුවන්. ඒ වගේම දවසකට BTC 100ක withdrawal limit එකක් තියෙන යාට. එතකොට P2P transaction limit එක unlimited තියෙනවා හැමෝටම. it was other features මේ විදිහටම තියෙනවා. එතකොට මෙන්න මේ withdrawal limit එක විතරයි වැඩි වෙන්නේ අපි verified plus එක කරගත්තට පස්සේ. හරි. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් අපිට තියෙන මූලික දේවල් ටික Binance එකට ගියාට පස්සේ. ඊළඟට මෙන්න මේ අපිට තියෙනවා මෙන්න මේ උඩට ගියපුවාම මෙතන තියෙනවා
අපේ කවුන්ට් එක බලා ගන්න පුළුවන්. අපිට ඕන නම් ඩෑෂ්බෝඩ් එකට යන්න පුළුවන් මෙතනින්. හරි, මේ තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක. අපේ ඩෑෂ්බෝඩ් එක අපේ සිකියුරිටි වෙරිෆිකේෂන් එකක් දා ගන්න කියලා එනවා. ඒක දාලා තියෙන එක හොඳයි. ෆෝන් වෙරිෆිකේෂන් එකක් වගේ දාලා තියෙනවා නම් ඒක හොඳයි. එතකොට ඒ කියන්නේ ඕන නම් Google Authenticate එකක් දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් වෙරිෆිකේෂන් එක තියා ගන්න පුළුවන්. මම මේක රිමයින්ඩ් මී ලේට් දෙනවා දැනට. හරි. එතකොට මේ තියෙන අපේ account එකේ. එතකොට මෙතන පෙන්නනවා VIP 0 verify කියලා පෙන්නනවා. ඕන නම් අපි ට්වීට් එක link කරගන්න පුළුවන්. ඊට අමතරව පහලින් විස්තර කීපයක් පෙන්නනවා. ඒ කියන්නේ අපේ coin තිබ්බනම් මෙතන විස්තර පෙන්නනවා. මම ඊළඟ වීඩියෝ එකේදී ඒක කියලා දෙන්නම්. එතකොට අපි payment කරපුවා. ඊට අමතරව අපි withdraw කරපුවා. ඒ වගේ දේවල් අපිට පුළුවන් මෙතනින් බලා ගන්න. අපිට buy කරන්න ඕන නම් buy crypto වලට ගියාට අපිට buy කරන්න සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ කාඩ් එකක් ඇඩ් කරලා කරගන්න පුළුවන්. මම හිතන්නේ දැනට ලංකාවට මේක support කරන්නේ නැහැ. එතකොට අපි withdraw කරලා තියෙන ඒවා දැනට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ settings ටික තියෙනවා මේ පැත්තේ. basic info, API, preference, ඒ වගේ දේවල්. එතකොට ඔයාලට මෙතන notification ඔයාලට මොනා හරි ඇවිල්ලා තියෙනවා නම් ඒවා පෙන්නනවා පහලින්. එතකොට ඔයාලට පුළුවන් මේ notification එක click කරලා බලන්න මොකද්ද තියෙන විස්තරය කියලා. එතකොට ඔයාලට මොනා හරි ඕනේ නම්, ඒ කියන්නේ ඔයාලට අපි හිතමු ට්‍රේඩ් එකකට යන්න ඕන කියලා, ඒ කියන්නේ ඒවා අපි ඉස්සරහට කතා කරනවා. අපිට පුළුවන් මෙතනින් මාකට් වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ තියෙන දේවල්. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එක අපිට චෙක් කරගන්න පුළුවන් මෙතනින් කොහොමද යන්නේ කියලා. ඊට අමතරව අපේ ට්‍රේඩ් තියෙනවා මෙතන. එතකොට අපිට කොයින් මොනා හරි කන්වර්ට් කරගන්න ඕන නම් ඒකට මෙතන භාවිත කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේක ෆී එකක් ගන්නෙ නෑ. යාළගේ ඇතුළෙම තියෙන කොයින් එකක් තව එකකට කන්වර්ට් කරනවා කියලා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඊට අමතරව මේකේ අපි ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ කොයින් එකක් බයි කරලා, ඒ කියන්නේ අඩු වෙලා තියෙද්දි බයි කරලා වැඩි වෙද්දි විකුණන්න වගේ දේවල් පුළුවන්. ඊට අමතරව මේකේ ෆියුචර් ට්‍රේඩින් තියෙනවා. ඒක රිස්ක් එක වැඩි ටිකක්. ඉතින් ඒ වගේ දේවල් මේකේ තියෙනවා ගොඩක්. ඒවා දාගත්තාම අපිට පුළුවන් බලාගන්න ඒක විස්තර කොහොමද ට්‍රේඩ් කරන්නේ. කියන්නේ අපිට වෙනම යූසර් account එක, ඒ කියන්නේ manual එකක් දෙනවා මෙතන. හරි, මෙතන තියෙනවා ඕන්න, ඒ කියන්නේ referral code එකක් දෙන්න පුළුවන් future account එකට. එතකොට open කරලා ඒකෙන් යන්න පුළුවන්. මම තාම verify කරලා නැති නිසා මේක පෙන්වන්නේ නැහැ. නැත්තම් මෙතන සාමාන්‍යයෙන් පෙන්වනවා අපිට buy කරන්න, sell කරන්න, ඒ වගේ දේවල් පෙන්වනවා. ඉතින් මේ තියෙන්නේ BTC එකේ chart එක. බලමු එතකොට දැනට මේ chart එක පොඩ්ඩක් කියවන විදිහ විතරක් බලමු පොඩ්ඩක්. ඉතින් මෙතන තියෙනවා ගොඩක් කැනල් තියෙනවා. මේවා එක්කර කියන්නේ කැනල් එකක් කියලා. එතකොට මේකෙන් අපිට ගොඩක් ලොකු අදහස් ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ හැම එකක්. එතකොට හැම එකකින් පස්සේ හැදෙන්නේ සාමාන්‍යයෙන් අනිත් පැත්තට හැදෙන්නේ. ඒ කියන්නේ මුලින්ම තියෙන හැම එකකින් හැම එක රතු පාටන, ඊළඟට හැදෙන හැම ඊළඟට හැදෙන කැනල් එක කොළ පාට එකක්, ඒ වගේ අදහස් අපිට ගන්න පුළුවන්. එතකොට මම මෙතන ඕනනම් පුළුවන් මෙතනින් කොයින් එක චේන්ජ් කරගන්න. දැනට අපි SHIB වගේ කොයින් එකක් බැලුවොත් අපිට පුළුවන් මෙන්න මේ වගේ chart එකක් බලා ගන්න. මම දැනට 1 day කියලා දාගෙන තියෙන chart එක. එතකොට ඕනනම් පුළුවන් පැය 4න් දාගන්න පුළුවන් අපිට. පැයෙන් දාගන්න පුළුවන්. එතකොට ඕනනම් විනාඩි 15න් වගේ බලන් දාගන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩක් වෙනස්කම් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා ගොඩක් කොයින්. අපිට ඕන නම් සර්ච් කරලා ගන්න පුළුවන් ඒවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් පහල තියෙන ලිස්ට් එකෙන් තෝරන්න. එතකොට මේ තියෙන කොයින් වල දැන් තියෙන තත්ත්වය මොකද්ද? එතකොට කීය අපිට, ඒ කියන්නේ අපි මෙතනදී buy කරොත් අපිට මේ හැරියෙන් sell කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක තමයි සාමාන්‍යයෙන් මේ chart එහෙම යන්නේ ගොඩක් දුරට. ඉතින් ඕනනම් ඔයාලට පුළුවන් මේවා වෙනස් කරලා බලන්න. හැබැයි ඒ කියන්නේ අපෝ තිබ්බ විදිහටම හදා ගන්න හොඳයි. ඊට අමතරව ඉන්ඩිකේටර්ස් තියෙනවා අපිට පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ දේවල්. එතකොට මේක කැපෙන වෙලාවදී අපිට සාමාන්‍ය ඩවුන් එකක් යනවා කියලා කියන්න පුළුවන්. අපෝ එක කැපෙද්දී අප් එකක් යනවා කියලා කියන්න පුළුවන්.
ඒ වගේ දේවල් තමයි මේ වගේදී සාමාන්‍යයෙන් මූලිකවම බලන්න. අපි ඒක ට්‍රේඩින් ගැන කතා කරද්දී අපි කතා කරමු ඒවා. ඉතින් දැනට අපි කතා කරේ බයිනන්ස් account එකක් හදාගන්නේ කොහොමද කියන එක. එතකොට ඔයාලට ක්‍රිප්ටෝ ගන්න විදිහ අපි කියලා දෙන්න. ඔයාලට පුළුවන් wallet එකට යන්න. ඔයාලගේ wallet එක තියෙනවා මෙන්න මෙතනින්. wallet එකේ overview වලට යන්න පුළුවන්. ඊට අමතර දෙයක් තියෙනවා ඔයාලට ඕන නම් පුළුවන් මේකට ෆෝන් එකට ඔයාලගේ app එකක් download කරගන්න පුළුවන්. ඒ කියන්නේ Binance app එක පුළුවන්. ඊට අමතරව ඔයාලා computer එකක් use කරනවා නම් ඔයාලට පුළුවන් computer එකටත් මේ software එකම ගන්න. මෙතන downloads වලට ගියහම තියෙනවා. මෙතන නම් තියෙන්නේ Android app එකට. ඊට අමතරව තව තියෙනවා Windows වලට ඒ වගේ දේවල් වලට. දැන් අපි හිතමුකෝ ඔයාට කාගෙන් හරි BTC හෝ වෙන මොකක් හරි coin එකක් එන්න තියෙනවා කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් යනවා wallet කියන එකට ගිහිල්ලා overview කියන එකට යනවා. දැන් මං ඉන්නේ overview කියන එකේ. එතකොට මට ඕන spot එකට ගන්න. මම spot එකට යනවා. spot එකට ගිහිල්ලා මම මෙතන යනවා deposit කියන එකට. මම මේ deposit කියන එකට ගියාට පස්සේ මට එනවා මෙතනින් මොකද්ද coin එක මට ඕන. ඒ කියන්නේ මොන විදිහ coin එකක්ද මට ඕන කියලා. දැනට මට ඕනේ USD. එතකොට මට පුළුවන් මෙතනින් USD ඒ කියන්නේ මේකේ buy කරන්න තියෙන්නේ. මට buy කරගන්න පුළුවන් මෙතනින් bank transfer එකක් කරා හෝ Visa හෝ MasterCard එකක් කරා. එතකොට ඊට අමතරව එතනින් පොඩි වෙලාවක් ගන්නවා මේක load වෙන සාමාන්‍යයෙන්. හරි මම overview එකටම යනවා. ඊට පස්සේ මම යනවා මෙතන deposit කියන එකට. ඊට පස්සේ එනවා අපිට crypto deposit සහ fiat deposit කියලා. ඒ කියන්නේ මොනවා හරි මුදල් ලේඛයක්. ඒ කියන්නේ අපිට අතට පේන ඒ කියන්නේ cryptocurrency නැතුව වෙන මුදල් ලේඛයක්. ඒ කියන්නේ රුපියල් එහෙමත් නැත්නම් ඩොලර් ඒ වගේ දේවල් තමයි මේ fiat deposit කියන්නේ. ඒතකොට crypto deposit කියන්නේ සාමාන්‍යයෙන් cryptocurrency වලට. මට දැන් කාගෙන් හරි BTC මට එන්න තියෙනවා නම් මම එයාට දෙන්න ඕන BTC address එක. එහෙමත් නැත්නම් Litecoin එන්න තියෙනවා නම් LTC address එකක් දෙන්න ඕන. එතකොට මම කරන්නේ මෙන්න මේ crypto deposit කියන එකට යනවා. හරි මට මෙතන verify කරලා නැති නිසා මේක පෙන්වන්නේ නැහැ. නැත්තම් මෙතනින් coin එක ඔයාලට තෝරලා එතකොට ඔයාලට දෙනවා code එකක්. මම මේක තව ටිකකින් කරන්නම් ආපහු. හරි මම දැන් ඉන්නම් මම ඩවුන්ලෝඩ් කරගත්ත software එකේ. ඉතින් මේ දැනට මගේ තියෙන එක තමයි පෙන්වන්නේ. මට ඕන නම් මේක ඩිපොසිට් කරන්න ඕන නම් මට ක්‍රිප්ටෝ මම යනවා මෙතන ඩිපොසිට් කියන එකට. අරක විදිහටම තමයි එතන ඉඳන් තමයි මම මේ කියලා දෙන්නේ. ඊට පස්සේ මට එනවා ක්‍රිප්ටෝද ෆියට් දෙන්න ඕන කියලා. මම ක්‍රිප්ටෝ ඩිපොසිට් කියන එකට ගියාට පස්සේ මට කියනවා කොයින් එක තෝරන්න කියලා. එතකොට මම මෙතන මට ඕන ලයිට් කොයින් වල ඉන්න මම මෙතන LTC කියලා දෙනවා. එහෙමත් නැත්නම් මට ඕන ship එකෙන්න මම ship coin කියලා දෙනවා. එහෙමත් නැත්නම් මට ඕන BTC වලින් හෝ Ethereum වලින් නම් මම BTC කියලා මෙතනට දෙනවා. එතකොට ඊට අමතරව LTC කියලා මම මෙතන search කරගත් sorry ETH කියලා search කරගත්තොත් මෙතන USDT එනවා, Ethereum මෙතනින් එනවා. එතකොට අපිට ඕන නම් USDT වලින් මේක buy කරන්න. මම USDT කියන එක තෝරනවා. ඊට පස්සේ හෝම් නෙට්වර්ක් එක මොකද්ද කියලා එයාලා අහනවා. මම සාමාන්‍ය BNB Binance එකෙන් මේ යූස් කරන නිසා BNB එකට දාගන්නවා. මම BNB එක දාගත්තාම මට ඇඩ්‍රස් එකක් මේකේ තියෙන නිසා ඒ කියන්නේ memo is required කියලා නා. ඒ කියන්නේ මේක තමයි memo එක අපේ. එතකොට මේ ඇඩ්‍රස් එක තමයි අපිට ඕන වෙන්නේ. ඊට අමතරව අපි ගියා BDC BTC වලින් අපිට කාගෙන් හරි ගන්න ඕන නම් අපි කරන්නේ මෙතනින් coin එක select කරනවා BTC කියලා. මේක යන්නේ සාමාන්‍යයෙන් අර කලින් browser එකේදී කරපු විදිහටම තමයි. එතකොට deposit 2 කියන එකට මම යනවා මෙතනින් තෝරනවා BTC කියලා. මම BTC කියලා තේරුවාම මට එනවා address එකක්. ඒක ඕන නම් මෙතන මේ ටික select කරලා copy කරගන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඔයාලට පේනවා මෙතන තියෙනවා click to copy කියලා මෙන්න මේ වගේ පොඩි ලකුණක් වෙඩිලා. ඉතින් මේක ක්ලික් කරලා මම ගිහිල්ලා මගේ එකෙන් මට ඕනනම් පුළුවන් ට්‍රාන්ස්ෆර් කරගන්න.
හරි එතකොට අපිට දැන් තියෙන්නේ මේ අපේ account එකේ BTC address එක මට ඕන නම් මේක ඒ කියන්නේ ඔයාලට මේකට සල්ලි දා ගන්න ඕන නම් ඔයාගේ wallet එකක් වෙන wallet එකක් තියනවා නම් ඔයාට blockchain හෝ coinbase wallet එකක් තියනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ wallet එකට ගිහිල්ලා මෙතන send and receive තියනවා. ඉතින් අපිට send කරගන්න පුළුවන් අපේ wallet එකට. මම මෙතනට ගිහිල්ලා මේක ආපහු copy කරගෙන එනවා. මම මේකෙන් copy කරගෙන ඇවිල්ලා මෙතනට අපිට දෙන්න පුළුවන් ඩොලර් ගාණක්. එතකොට මම ඩොලර් 10ක් වගේ දීලා 2 කියලා දෙනවා මෙතන. 2 කියන එකට මම දෙනවා අපේ BTC address එක. එතකොට මට ඕන sorry මෙතන LTC මම දෙන්න ඕන. BTC වලින් මම දෙන්නා. හරි. මම මෙතන BTC 10 sorry USD 10ක් වගේ මම මෙතනට දාගන්නවා. එතකොට 2 කියන එකට අපි අර අපි copy කරගෙන ආපු එක මම එතනට paste කරනවා. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ මෙතන අපි යවන්න ඕන ප්‍රමාණය. ඊට අමතරව අපේ 2 කියන එකේ අපේ wallet එකේ address එක. එතකොට මේක ඔයාලට කොයි වෙලාවත් යවන්න ඕන වෙන්නේ එකක් නැති වෙයි. සමහර විට ඔයාලා ට්‍රේඩ් කරනවා නම් එහෙමත් නැත්නම් ඔයාලා වෙන මොනවා හරි කරනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මෙතනින් continue දෙනවා. continue දුන්නාට පස්සේ මෙයා පොඩි වෙලාවක් අරගෙන අපිට අපෙන් ආපහු අහනවා මේක send කරන්නද කියලා. එතකොට මම send now දුන්නාම මේක send වෙනවා. මේක සෙන්ඩ් වුණාට අපිට ඒ වෙලාවෙම ඉන්නේ සාමාන්‍යයෙන් මෙයාලා විනාඩි 30ක් වගේ ඇතුළත පේකට එවනවා. එතකොට අපිට තියෙන්නේ මේ ආපු ගාන මට සාමාන්‍යයෙන් මෙතන ආවනම් මෙතනින් නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා පෙන්නනවා. ඔයාලගේ Binance account එකේ නම් මෙන්න මෙතනට නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා පෙන්නනවා. දැනට මේකේ නොටිෆිකේෂන් යන්නේ නැහැ. මම මේකට නෙමෙයි දැම්මේ සල්ලි වෙන account එකකට දැම්මේ මගේ. එතකොට ඔයාලට පුළුවන් ඒ වගේ දේවල් කරගන්න. ඊට අමතරව දැන් ඔයාට කාට හරි යවන්න ඕන නම් ඒ කියන්නේ ඔයාට කාට හරි සල්ලි යවන්න ඕන නම් සාමාන්‍යයෙන් මේකේ අපිට ලංකාවට සපෝට් නැති නිසා අපි ගොඩක්ම කරන්නේ වෙන කෙනෙක්ට යවන එක. එතකොට අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා withdraw කියන එක තෝරන්න. withdraw කියන එක තෝරලා අපිට පුළුවන් මෙතනින් coin එක තෝරගන්න මොන coin එකෙන්ද අපි යවන්නේ කියන එක. අපි හිතුවොත් මම යවන්නේ මෙන්න මේ dent coin එකකින් කියලා. එතකොට අපි dent තෝරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි BTC යවනවා නම් BTC පුළුවන්. ඊට අමතර ඩොග් කොයින් එක යවනවා නම් ඩොග් කොයින් එක පුළුවන්. ship එක යවනවා නම් ship එක තෝරන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට එනවා address එක. එතකොට මේ තියෙන්නේ අපිට ඒ කියන්නේ අපේ වෙන කෙනෙක්ගේ වෙන කෙනෙක්ට මේ අපි යවන්නේ. එතකොට ඒ කෙනාගේ address එක තමයි අපි මෙතන දෙන්න ඕනේ. ඒ කෙනාගේ wallet එකේ address එක. එයා හදිසියේවත් කිව්වොත් BTC කියලා ඔයා මෙතන ගිහිල්ලා බලද්දි BTC වගේ නැත්තම් ඔයාට සිද්ධ වෙනවා trade කරලා BTC හදාගන්න. ඔයාගේ මේක BTC තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට BTC තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා සාමාන්‍යයෙන් මේක තියෙන්නේ ඔයාගේ බ්‍රවුසර් එකේ නම් මෙන්න මේ wallet වල overview fiat and spot කියන එකට තමයි ඔයා යන්න ඕන. ඔයා මේක දාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ ඔයා බ්‍රවුසර් එකෙන් කරනවා නම් එහෙම නැත්නම් software එක අරන් තියනවා නම් software එක අරන් තියනවා නම් මෙන්න මෙතන all කියන එකේ wallet වලට ගිහිල්ලා overview එහෙමත් නැත්නම් fiat and spot එකට ගියාම ඔයාට පෙන්නනවා. එතකොට ඔයාගේ දැනට තියෙන coin ප්‍රමාණය සහ ඒ coin වල දැනට තියෙන මුදල් ප්‍රමාණය පෙන්නනවා. එතකොට ඔයාට ඕන නම් පුළුවන් මේක convert කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ convert කරනවා කියන්නේ ඔයාට දැනට තියෙන එකක් ship ඔයාට කරගන්න ඕන නම් ඒක ship එක mark කරගන්න ඕන නම් USDT වගේ එකට ඔයාට පුළුවන් ඒක ට්‍රේඩ් කරලා ඒ කියන්නේ USDT කරගන්න පුළුවන්. දැන් ඔයා මේ buy කරලා තියෙන ship එක ඔයාට පුළුවන් sell කරගන්න. එතකොට ඔයා කරන්න ඕන මෙතනට ගිහිල්ලා withdraw කරන්න ඕන. මේකෙදි නම් මෙතනට ගිහිල්ලා withdraw කියන එක තමයි ඔයා click කරන්න ඕන. එතකොට ඔයා browser එකෙන් කරනවා නම් මේ browser එකෙන් කරනවා නම් ටිකකින් එනවා මේක. එතකොට crypto ද යවන්න ඕන නැත්නම් fiat එකෙන්ද යවන්න ඕන කියලා එයාලා අහනවා. එතකොට මම crypto තේරුවොත් මට එනවා සාමාන්‍යයෙන් මේක 2 factor ඒ කියන්නේ 2FA enable නැත්තම් මේක දෙන්නේ නැහැ. ඒ නිසා මම ආපහු යන්න software එකටම මම තෝරනවා මෙතනින් මට යවන්න ඕන bitcoin කියලා. එතකොට මම bitcoin කියන එක තෝරලා new address තියෙන්නේ. එතකොට මට මෙතනට කැමති address එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපෙන් ගන්න කෙනාගේ address එක තමයි මෙතනට එන්න ඕන. එතකොට address එක කිව්වහම මේකට වෙනවම තියෙන්නේ BTC address එකක් අපි කලින් කතා කරා වගේ. මම දැනට මම දැනට ඇඩ්‍රස් එකක් හදා ගන්නවා. එතකොට මට පුළුවන් මේ ඇඩ්‍රස් එකෙන්
මගේ account එකට ඒ කියන්නේ මේ තියෙන wallet එකට එවන්න පුළුවන්. ඒ වගේම තමා එයාටත් ඒ විදිහටම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගෙන් කවුරු හරි කෙනෙක් ඔයාට බැංක් එකකට මුදල් දාලා ඊට පස්සේ එයාට BTC දෙන්න කියනවා නම් ඔයා කරන්නේ මෙතනින් ගිහිල්ලා BTC තෝරනවා. ඊළඟට ඔයා ඔයාගේ new address එකක් නැත්තම් කලින් යවපු කෙනෙක් නම් address book එකක් තියාගන්න පුළුවන්. ඔයා new address තෝරලා මෙතනින් address එක දෙනවා. ඊට පස්සේ ඔයාට network එක තෝරන්න වෙනවා. එතකොට මම තෝරන්නේ බිට්කොයින් කියලා සාමාන්‍ය විනාඩියක යනවා. හැබැයි ෆී එක වැඩි. එතකොට එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් BNB network එක තෝරන්න. එතකොට ෆී එක අඩුයි. මේක BTC තේරුවොත් සාමාන්‍ය ඩොලර් 30ක් වගේ මේක යනවා. ඒක විනාඩියක් ඇතුළත ඩිලිවර් වෙනවා. එතකොට මම මෙතන BEP2 වගේ දාගත්තොත් මේ විදිහට තමයි එන්නේ. එතකොට අපේ මෙමෝ එක අහනවා. එතකොට ඔයාලට මතක ඇති අපි කලින් එතන කතා කරා මෙමෝ එක කියලා එකක්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය මේකට ඩිපොසිට් කරද්දී මෙමෝ එකක් ඕන කියලා අපි කතා කරා. එතකොට මෙමෝ එක යකින් ඉල්ලගෙන ඒකත් මෙතනද දානවා. ඊට පස්සේ යාගේ ඇඩ්‍රස් එක දාලා අපිට දැනට මේක පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ විත්ඩ්‍රෝ කරන්න අපිට අවස්ථාව තියෙනවා. හරි මේක ඇඩ්‍රස් එක රෝන් කියලා එන්නේ. ඒ නිසා පෙන්වන්නේ නැහැ. network එකකුත් අපිට ඕනනම් දෙන්න පුළුවන් මෙතනින්. එහෙමත් නැත්නම් auto network එකක් මේකෙන් select කරගන්න. ඒ වගේ දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට අපි ඉස්සරහට බලමු මොනවාද මේකෙන් කරන්න පුළුවන් අපිට. ඊට අමතරව අපිට මොන වගේ දේවල්ද මේකෙදි අපිට ඒ කියන්නේ ඉස්සරහට trade එකක් දාගන්නේ කොහොමද? මේ වගේ දේවල් ගැන අපි කතා කරමු. එහෙනම් අදට මම වීඩියෝ එක නවත්තනවා. එතකොට ඔයාලා දැන් දන්නවා කොහොමද Binance account එකක් හදාගන්නේ. එතකොට කොහොමද හරියට verify කරගන්නේ? මේ වගේ දේවල් කරගන්නේ කොහොමද කියලා දන්නවා. ඔයාලගේ වැඩ කරන number එකක් අනිවාර්යෙන් දාලා verify කරගන්න. මොකද ඒ number එක දිගටම තියාගන්න ඕන නිසා. ඒ ටික තමයි මූලිකව අපිට තියෙන්නේ මේකෙදි ඉගෙන ගන්න. එතකොට අපිට ඊළඟ පාඩමේදී අපි හම්බ වෙමු mobile එකෙන් කොහොමද මේක හරියට හදාගන්නේ කියලා. ඒකත් බලන ගමන්. එහෙනම් අදට මම වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ස්තුතියි. මම ගිහින් එන්න.